கொடுமாவதால பூஜ்ய பாத தப்பா நிரத்தம் சுவாமி நாசிரியத்திலும் கொடுமா சிட்டினா மகாசங்கரத்தின் அவசராய் தேவர் பின்னா சகோதர சகோதரியனி அது தவசே மே நிக்கி நிமச பூர பந்தருஸ்தக போகோ தினே தினே அப்பட்ட மகத்து உசல் ராசியா அப்பத் கருகணி விட ஆஸ்தா சல்சமி அப்பகிரி அனுகம்பாவே மே பெண் கமகேஸ்வரி திகிரி வடமாவதால பூஜ்ய பாத தப்பா நிரத்தம் சுவாமி நாசிய தீட்டானு பிரதாக்கண்ணாவு அப்புறக்கே பஞ்சாசார பொடி சுவாமி நான்சே அதுலும் அனுப்பு சிலும் சுவாமி நான்சேலா அப்ப சிறுதினாம் பாத பாத்ம நமஸ்காரம் பிளிகனிமு அப்ப சிறுதினாம் சாதுநாதி அப்பாத்தா சுவாமி நான்சே ஆராதனா கரசிக்கும் அப்ப சிறுதினா சில் சமாதான நோ புத்தர் ஜன பிரிச அனுகு பிரிச திருசன் சார் பன்சேலே பேட்டுவா இன்னு துருவ எஸ் வி சத்தர்ம அபிதர்ம தேசனா பரம் காம்பீர் அபிதர்ம தேசனா சாது 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 කරුණාවන්තේ උනබර පින්වත්නි අටසිල් දසසිල් නවාංග සීල සම්පත්තිය සමාදන් නොව පින්වතුන් විතරක් පන්සිල් සමාදන් වන්නට නමස්කාරය කියන්න. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධන් සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධන් සරණං ගච්ඡාමි තතියම්පි ධම්මන් සරණං ගච්ඡාමි තතියම්පි ධම්මන් සරණං ගච්ඡාමි තතියම්පි සංඝන් සරණං ගච්ඡාමි තතියම්පි සංඝන් සරණං ගච්ඡාමි විසරණේ ගමනං සම්පුන්නං ආමපන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත පංචශීලය පංචශීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා ඉසරණේන සද්දින් පංච සීලං ධම්මං සාදුකං සුරක්කිතං කත්වා අප්පමාදේන සම්පාදේත අනුභන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මසවන කාලු අයන් බදන්තා ධම්මසවන කාලු අයන් බදන්තා ධම්මසවන කාලු අයන් බදන්තා සාදු සාදු නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් සාදු 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 කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වත්නි අද නිකිලිපුර පසළොස්වක පොහොය දිනය මහා සංඝරත්නයේ පසුවස්සසා වැඩ ඉන්න ඒ විතරක් නෙමෙයි මහා සංඝරත්නය අදටත් පරිහරණය කරන්නට සුරස්සිතව ලබාගත් ත්‍රිපිටක බුද්ධ වචනය ඒ විදිහට සුරස්සිත කරපු පළවෙනි ධර්ම සංගායනාව ආරම්භ කරපු ඒ විතරක් නෙමේ ආනන්ද මහතෙරුන් වහන්සේ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණු පිම්බර නිකිණිපුර පසළොස්වක පොහෝ දිනේ අද මේ නිකිණිපුර පසළොස්වක පොහෝ දිනේ ලාංකීය අපටත් කාරණා රහසක් නිසා ඉතාම වැදගත්කමක් උසුලනවා පින්වත්නි නිවැරදි දෘෂ්ටියකට එන්නට ප්‍රමාද වන තාක් කාලයක් වැරදි දෘෂ්ටියේ විපාක ධර්මයෝ නැත්තම් වැරදි දෘෂ්ටිය නිසා රැස් කරගත්ත කර්මවල විපාක ධර්මයෝ ඔය ඇත්තන්ට නිවැරදි දෘෂ්ටියකට එන්න ඉඩකඩ දෙන්නේ නැතුව ඔබ අසරණ කරාවි සසරේ. නමුත් ඔබට නිවැරදි දැක්මක් ඇති කරගන්න පුළුවන්කම ඇති කරගත්තොත් ඒකට ඕන කරන කල්යාණ මිත්‍රයොත් ලැබුණොත් මාර්ගයත් ලැබුණොත් ඒ නිවැරදි දැක්ම යම් දවසක ඔබට ඇති කරගන්න පුළුවන්කම ලැබුණොත් අහපව් වැරදි දැක්මක් නිසා විඳින්න වන දුක්ඛාදර කිසිවක් ඔය ඇත්තන්ට විඳින්න සිද්ධ වෙන්නේ නැතුව සුවපත් සැපවත් සුඛිත මොහොතව සියලු කටයුතු සිදු කරගන්නට හැකියාව ලැබීවි. මේ දීර්ඝ සංසාර බව ගමන් මගක් මේ සසරේ ස්වභාවයේ පින්වත්නි තේරුම් ගන්න ඔය ඇත්තන්ට අභිධර්ම දැනුම ඕන වෙනවා. ප්‍රඥාව වැඩෙන්නට ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ වෙන්නට අභිධර්ම ඥානය ඕන වෙනවා. අභිධර්මයේ දන්නා පින්වතුන්ට නිවැරදි දැක්ම ඇති වෙනවා. ඒ උදවියට දෙවිවරු කියනකොටම දෙවියන්ගේ රූපවල ආයුකාලේ නාමවල ආයුකාලේ ඒ නාම රූප ධර්ම සියුම් වුණු විදිය එහෙම වෙන්නේ ඒ ඇත්තන්ට කලින් මනුස්ස හරි කලින් ඒ වගේ යම් කොහේ හෝ තැනක ඉඳලා සතරපා දිව්‍යාදී කොහේ හෝ තැනක ඉඳන් කුසල් බලපාපු විදිය කුසලීට විපාකයේ ලැබෙන විදිය ඒ රූපේට ඒ වේදනා සංඥා සංකාර විඥානයන්ට බොහෝ විපාක ධර්ම ලැබෙමින් ඒ දිව්‍ය ලෝකවල ඉන්න පුළුවන් පරමායුසම හෝ නැත්නම් පරමායුස වලට කලින් හෝ ඒ තැන්වලින් මියදෙන විදිය නැවතත් ඊ ඇත්තු භූමි තිස්සකේ කොහේ හෝ සැරසාන විදිය නැවතත් අර තැන්වලට පත්තන විදිය බ්‍රහ්මයින්ගේත් ඒ වගේ ප්‍රතිසන්දිය චුතියයි අතරමැද කතාව මනුස්සයෙන් ප්‍රතිසන්දිය චුතිය අතර මැද කතාව සතර අපාගත ඇත්තන්ගේ ප්‍රතිසන්දිය චුතිය අතර මැද කතාව සම්පූර්ණයෙන්ම නුවණට හසු කරගන්න පුළුවන් අභිධර්ම ඥානයේ තියෙද්දි ඒ අභිධර්ම ඥානයිනොත් චිත්ත වීති හරි සුවිශේෂී. ඒකට හේතුව තමයි රූපාදී අරමුණු ඒ වගේම ඒ රූප 28ට අදාළ කාරණා විඥානය විඥානයේ චෛතසික ධර්ම ඒ විඥාන ස්වභාවය
සිත් පරම්පරාවේ පැවැත්ම වන විදිහ ඒ සිත් පරම්පරාව ඒ ආකාරයට පවතිනකොට ඒ සිත් හටගද්දී කොහොමද හටගන්නේ අතරක් නැතුව පවතින්නේ දොරටු වලින් අරමුණු අරගෙන සිත් හටගන්න නැති වෙලාවට මොකද වෙන්නේ මේ ආදී සෑම කවුණක්ම නිර්වෝල තීරුම් ගන්න චිත්ත වීති අතිසේයින් උපකාර වෙනවා හැම ආකාරයක හැමෝම සම්බන්ධව හැම ආකාරයක හැමෝම සම්බන්ධව කියලා කිව්වහම එතනදී පින්වත්නි හැම ආකාරයකම සියල්ලම සියල්ලෝම ඒ කියන්නේ සතර අපාගත ඇත්තු ඒ වගේම දිව්‍ය ලෝකවල ඇත්තු ඒ වගේම මනුෂ්‍ය ලෝකවල ඇත්තු මේ බ්‍රහ්ම ලෝකවල ඇත්තු වගේම ධ්‍යාන උපදවාගත් අය වගේම මාර්ගඵල ලාභීනුත් මඟඵල ලැබූ අය වගේම ඉම් අතර තවදුරටත් කටයුතු සිද්ධ කරගද්දී ඒ සෑම ආකාරයකම ඒ කියා පටිපාටිය තේරුම් ගන්න චිත්ත වීති අතිසේම උපකාර වෙනවා සත්පුරුෂ පින්වත්නි ඔය ඇත්තන්ට විවිධාකාර කාරණා දිහා බැලුවහම ඒ පිළිබඳව නිවැරදි තීරණයකට එන්නට ඒ කාරණාව සම්පූර්ණයෙන්ම නිරවුල්වම දැනගන්නට හැකියාව තියෙන්න ඕන අපි කියමු දෙවිවරු සම්බන්ධව කියලා ඒ වගේම බ්‍රහ්මව සම්බන්ධව කියමු ඒ දිව්‍ය ලෝකවල දෙවියන්ගේ බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්ගේ සතර අපාගත ඇත්තන්ගේ ඒ ආදී විදිහට සියලුම දෙනා සම්බන්ධව බැලුවහම පින්වත්නි ඔය ඇත්තන්ට ඒ හැම දෙකෙනෙකෙම හැම ආකාරයකම කවුණු තේරුම් ගන්නට හැකියාව ලැබෙන්න ඕන ඒක ලැබෙන්නේ පින්වත්නි අභිධර්මයේ ඉගෙන ගන්නකොට අද අපි චිත්ත වීතිවල පින්වත්නි අද අපි චිත්ත වීතිවල සැහැණ තුරක් ඇවිල්ලා අපි මේ වෙනකොට පංචද්වාරික චිත්ත වීතිත් ඉගෙනගෙන මනෝද්වාරික චිත්ත වීතිත් අපි ඉගෙනගෙනෙහි අවසානයටම ඇවිල්ලා දැන් අපි රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්ගේ සිත් ඇති වෙන්නේ කොහොමද ඒ වාගේම මාර්ගඵල උතුමාගේ සිත් ඇති වෙන්නේ කොහොමද කියන தත්ත්වය දක්වාම ඇවිල්ලා අද පාඩමට අදාළ වෙන්නේ ඒ කවුණු එතකොට ඔය ඇත්තන්ට නිතරම හම්බ වෙන්නේ ඔබට දකින්න තියෙන්නේ ඔබට පේන්න ඉන්නේ ඔය ඇත්තන්ට දැනෙන්නේ ඔය ඇත්තන්ගේ ඇස්වලට හසු වෙන්නේ කන් වලට ඇහෙන්නේ පින්වත්නි ඇතිසං අපාය සත්වයින්ගේ ඒ හඬ මිනිසුන්ගේ හඬ ඒ තිරසං අපාය ඇතු මනුස්සයෝ වගේ මේ භූමි 31 තැන් දෙකක ඉන්න සීමා සහිත සුළු පිරිසක් විතරයි. නමුත් අරසා විශාල පිරිසක් ඔය ඇත්තන්ට හමු වෙන්නේ නැහැ. මහා විශාල පිරිසක් ඉන්නවා. ඒ නරකාදී තැන්වල ඇත්තු ඒ වගේම පීතාදී තැන්වල ඇත්තු අසුරාදී තැන්වල ඇත්තුවත් ඔබට පේන්නේ ඒ වගේම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල ඇත්තොත් පේන්නේ දැන් දිව්‍ය ලෝක මනුස්ස භූමිය සතර අපාය කියන ওই තැන්වල ඇත්තන්ට තියෙන කාම භූමියේ සිත් දැන් අද පාඩමට අදාළව ඉන්නේ පින්වත්නි රූපාවචර අරූපාවචර භූමිවලට අදාළ සිත් ඒ අභිඥා චිත්ත වීතිය අර්පණා සිත් සම්බන්ධව කාරණාව ඒ වගේම ලෝකෝත්තර හිතොත් ඒකටම ඇතුළත් වෙනවා එහෙම වෙන්නේ හේතුව මොකද්ද කියලා අද පාඩමේදී කියලා දෙනවා පාඩම් පෙළ ගන්න රූපාදී අරමුණා ඔය ඇත්තන්ගේ චක්කුද්වාරේ සෝතද්වාරේ ගහනද්වාරේ ජීවහද්වාරේ කායද්වාරේට හමු වෙනකොට ඒ අරමුණ අනිත්‍යාදී විදිහට නුවණින් මෙනෙහි කළොත් ඒ ඇත්තන්ට ඇති වෙන්නේ කුසල ජවන චිත්ත වීති. හැබැයි ඒ රූප සද්ද ගන්ධ ආදී ඒ අරමුණේ තියෙන සැබෑ ස්වභාවය නුවණට හසු කරගෙන ඒ අරමුණත් ඇතුව නැතු යනවා රූපයත් ඇතුව නැතු යනවා ඒ වගේම ඒ නාම ධර්මියොත් ඇතිව නැතු යනවා ආදී විදිහට ඒ සැබෑ ලක්ෂණේ දකිමින් නුවණින් මෙනෙහි කරමින් කටයුතු කරද්දී ඇති වෙන්නේ කුසල ජවන චිත්ත වීති.
හැබැයි ඒක ස්ථීරව තියෙනවා කියලා හිතලා නිට්ටයයි කියලා හිතලා ආත්මයි කියලා හිතලා සදාකාලිකවම තියෙනවා කියලා හිතලා අනුවණේ මෙනෙහි කරනකොට ඇති වෙන්නේ අකුසල ජවන චිත්ත වීති. එතන කුසල ජවන චිත්ත වීති අකුසල ජවන චිත්ත වීති වල වෙනස ඕකයි ඒ තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී විදිහට දැක්කොත් ඒක කුසල ජවන චිත්ත වීති නিত্য සුඛ ආත්ම විදිහට දැක්කොත් ඒව අකුසල ජවන චිත්ත වීති. ඊට පස්සේ ඒ රූපාදී අරමුණම අතීත විදිහට අරගෙන මනෝත්වාරික චිත්ත වීති සිත් අරමුණ අහවල් අරමුණක් කියලා හඳුනා ගන්නවා. ඊට පස්සේ ඇතිවන හතරවන මනෝත්වාරික චිත්ත වීතිය අරමුණේ ඇලීම පැහැදීම කිපීම මුලාවීම ආදී විදිහට කුසල අකුසල ජවනයන් ඇතිව පහළ වෙනවා. මේ විදිහට එක් වර්තමාන අරමුණක් හමු වුනහම පළමු වර්ත පළමු කොටම එක පංචාද්වාරික චිත්ත වීතියකුත් ඊට පස්සේ පිළිවෙලින් මනෝද්වාරික චිත්ත වීති හතරකුත් චිත්ත වීති පහක් පහළ වෙනවා. එතකොට මේ චිත්ත වීති පහෙන් හතරවැනියට උපත මනෝද්වාරික චිත්ත වීතියෙන් අරමුණ හඳුනා ගන්නවා. පස්වැනිව හට ගන්න සිව්වැනි මනෝද්වාරික චිත්ත වීතියෙන් අර්ථ සාධක ජවන් පහළ වෙලා කුසල් හරි අකුසල් හරි කර්මපත ඌවක් විදිහට ඒක සිද්ධ වෙනවා. කුසල අකුසල කර්මපත බවට ඒ චිත්ත වීති කීපය පහ වීගෙන එනකොට මේ අවස්ථාවේදී කිහිම වෙනවා. එතකොට මේ චිත්ත වීති පහ ඇති වෙන්නේ මේ විදිහට. ඒ තමයි වර්තමාන අතිමහන්තාරම්මන රූපාරමුණක් හමු වුණාම දැන් ඔය ඇත්තට අතිමහන්තාරම්මන කියන එක විස්තර කරන්න ඕනේ වර්තමාන රූපාරමුණ කියන එක විස්තර කරන්න ඕනේ කියනකොටම දැන් තේරෙනවා වර්තමාන අතිමහන්තාරම්මන රූපාරමුණක් හමු වුණාම මුලින්ම අතිමහන්තාරම්මන චක්කුද්්වාරික චිත්ත වීතියක් පහළ වෙනවා. ඒක වෙන්නේ මේ විදිහට. ඔය යට තියෙන අකුරු වලින් දාලා තීත ද පංච සන්න වූ ජ ජ ජ ත ත ත කියලා අන්නේ ආකාරයට තී කියන එකෙන් කියන්නේ මොකද්ද? තීත භවංගය ත කියන එකෙන් භවංග න භවංග චලන න භවංග චලන න න එතන එන්නේ න කියන එකෙන් භවංග චලන ඉද කියන එකෙන් පවංග උපච්ඡේද උපච්ඡේදය පං කියන එකෙන් පංචස්කාර වචනය ක කියන එකෙන් චක්කු විඤ්ඤාණය චක්කු විඤ්ඤාණය තන් සම්පටිච්ඡේද න සම්තිරණය උ වොත්තපණය ජවන් හත ඊට පස්සෙත තදාරාසිත ආපෞත තදාරාම තදාරාම මේ විල වර්තමාන අතිමහන්තාරම රූප අරමුණක් හමු වුණාම මුලින්ම අතිමහන්තාරම්මන චක්කුද්්වාරික චිත්ත වීතිය පහළ වෙන විදිය. මේකේ පංචද්වාරා වජ්ජනේ ඉඳලා දෙවෙනි තදාරම්මනේ දක්වා ලැබෙන ද්වාරික සිත් වර්තමාන රූප අරමුණම තමයි අරමුණු කරන්නේ. දෙවෙනිව හටගන්න පළවන මනෝද්වාරික චිත්ත වීතියේ හටගන්න වීති සිත් ඒ වර්තමාන අරමුණම අතීත කාලික විදිහට අරගෙන හට ගන්නවා න කියන්නේ භවංග චලනය න කියන්නේ භවංග උපච්ඡේදය ම කියන්නේ මනෝද්වාර උපච්ඡේදය ඊට පස්සේ එන හත ජවන ත තදාරම් ආපෞත තදාරම් ඊට පස්සේ තුන්වැනිව හට ගන්න දෙවන මනෝද්වාරික චිත්ත වීතියේ පින්වත්නි විවිධාකාර වර්ණ රූප ආදී විදිහට අතීත රූප අරමුණ අරගෙන වීතිසිත පහළ වෙනවා න කියන්නේ ද කියන්නේ පවංක උපච්ඡේද ම කියන්නේ මනෝද්වාරා වචන අහපව ඊළඟට එන හත ජවන අහපව ඊළඟට එන තයනු දෙක හතරවැනියට හටගන්න තුන්වන මනෝද්වාරික චිත්ත වීතියේ කාන්තා පිරිමි හරි වස්තු භාණ්ඩ ආදී විදිහට හරි පනවා ගැනීම හරි ඒ අරමුණු විවිධ විදිහට වීති සිත් පහළ වෙනවා. අරමුණ කුමක්ද කියලා හන්න ගන්න මෙන්න මේ චිත්ත වීතියෙන් න කියන්නේ භවංග චලනය ද කියන්නේ භවංග උපච්ඡේදය ම කියන්නේ
මනෝද්වාරික චිත්ත වීතිය රූප අරමුණ අර්ථ ප්‍රඥාප්තියෙන් එකක් අරමුණු කරගෙන පහළ වෙනවා එතන හටගන්න ජවන්සෙත් පැහැදීම් ඇලීම් කිපීම් මුලාවීම් ආදී කෘත්‍යයන්ගෙන් එකක් සිද්ධ කරනවා අර්ථ සාධක වෙන්නේ මේ පස්සනේ චිත්ත වීතියේ ජවනයේ විතරයි එතකොට පළමු වීතිසෙත් හතරේ හටගන්න ජවන් 28ම අර්ථ සාධක නොවන ප්‍රවෘත්ති විපාක මාත්‍යයක් විතරක් ගෙනල්ලා දෙන කර්ම බවට පත් වෙනවා මේ ගැන ඔයයන්ට තව ඉස්සරහට විස්තර කරන පින්වර්ඩ්නි මේ කිව්ව කවුන කොහොමද වෙන්නේ කියලා තවදුරටත් ඉදිරියේදී අපි පැහැදිලි කරනවා ඔබට ඒ කවුරු හම්බ වෙනවා එතකොට මේ රූප අරමුණට කියන ලද පරිද්දෙම ඉතිරි වර්තමාන ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අනිකුත් වර්තමාන අරමුණුත් අරගෙන වීතිසිත ඇතිවන විදිය දැනගන්නට ඕනේ දැන් නින්දත් හීනත් ගැන එන්නේ දැන් හුඟක් අයට ওই ප්‍රශ්නේ තියෙනවානේ නිදාගන්න වෙලාවට විපාක සත්‍යයක් ඒ ඇතිවන හිත්වලට සීනත් එක්ක ඇතිවන හිත්වලට තියෙනවද කියලා දැන් නින්දය සීනය පිළිබඳව කතා කරන්නේ චිත්තචෛසිකයන්ගේ ගිලම් බව නිසා හරි එහෙම නැත්නම් ගමන් බිමන් ගිය හින්දා හරි එහෙම නැත්නම් ඇඟේ වෙහෙස හින්දා හරි මොනවාරි අසනීපාදී හින්දා හරි ශරීර පීඩාව සංසිඳවන්න ශරීරයට විවේකයේ දෙන්න ඕන ශරීරයට විවේකයේ දෙන්න නිදා ගන්න වෙනවා නිදාගෙන ඉන්නකොට ඒ නින්දට පැමිණෙන පුද්ගලයාට මනෝද්වාරික චිත්ත වීතියක් හටගෙන ඊට පස්සේ තමයි භවාංග පතනේ වෙලා නින්දට යන්නේ නිදාගන්නේ පංචද්වාරික චිත්ත වීති වලින් නෙමෙයි නින්දට යන්නේ මනෝද්වාරික චිත්ත වීති වලින් නිදාගන්නේ මනෝද්වාරික චිත්ත වීති වලින් මන ආයතනේ ඒ ආරම්මණයන් එක්ක ඒ චිත්ත වීති වලින් නැත්නම් පංචද්වාරයේ ආරම්මණයන් එක්ක ඒ චිත්ත වීති වලින් නින්දට යන්නේ නැහැ ඒ වගේම කොයි වෙලාවකවත් පංචද්වාරික චිත්ත වීතියකින් නැගිටින්නෙත් නැහැ නැගිටින්නෙත් මනෝද්වාරික චිත්ත වීතියකින්මයි නින්දට යන්නෙත් මනෝද්වාරික චිත්ත වීතියකින් අවදි වෙන්නේ මනෝද්වාරික චිත්ත වීතියකින් එතකොට හීන දකිනකොට ඒ හීන දකින මනුස්සයෝ මේ නැත්ත හීන දකින ඒ සත්වයෝ මනෝද්වාරික චිත්ත වීතියකීම තමයි හීන දකින්නේ විටින් විට නිදාගෙන ඒ වගේම අවදි වෙලා ඒ වගේ ඉන්න අවස්ථාව හඳුන්වන අපි වඳුරු නිින්ද කියලා කපි නිින්ද කියලා එතකොට මේ කපි නිින්ද නැත්තම් මේ වඳුරු නිින්ද තියෙන අවස්ථාවේදී අසයික්ෂයන් ඒක රහතන් වහන්සේලා හැරෙන්න ඒ සයික්ෂ සහ සීක සහ පෘථග්ජන පුද්ගලයෝ හීන දකිනවා එතකොට මේ විදිහට සීන දකිද්දී මනෝද්වාරික චිත්ත වීති පහළ වෙලා කුසල අකුසල ජවනයන් ඇති වෙන්න පුළුවන් ඒ කුසල අකුසල ජවනයන් ඇති වෙද්දී කාමාවචර මනෝද්වාරික චිත්ත වීති තදාරම්මන ඇතිව හෝ නැතිව ඇති වෙනවා මේ වෙලාවට ඇති වෙන්නේ මේ කාමාවචර මනෝද්වාරික චිත්ත වීති තදාරම්මන දෙක තියෙද්දී හෝ නැතිව හෝ ඇති වෙනවා සමහර වෙලාවට ජවන තදාරම්මන හටගන්නේ නැත්නම් දුර්වල හීන දකින මනෝද්වාරික චිත්ත වීති පහළ වෙනවා මනෝද්වාරා වචන සිත දෙතුන් වරක් ඉපදලා නිරුද්ධ වෙලා භවංග පතනේ වෙනවා ඒක න ද මයනු දෙක බ බ කියලා එන්නේ ඒකෙන් එතකොට න කිව්වේ ද කියලා කිව්වේ භවංග උපච්ඡේද ම කියලා කිව්වේ මනෝද්වාරා අහපල් ම කිව්වේ අපි කියවන මනෝද්වාරා වජන සිත දෙතුන් වරක් ඉපදලා නිරුද්ධ වෙලා භවංග පත්නේ වෙනවා කියලා එතකොට මනෝද්වාරා වජන මෙතෙන්දී කක් ආවා ඊට පස්සේ බහ කිව්වේ මේ විදිහට හට ගන්න මනෝද්වාරික චිත්ත වීතිවල ඇතිවන කුසල අකුසල ජවනියෝ ඊටාම දුර්වල හින්දා ප්‍රවෘත්ති විපාක විතරයි ලැබෙන්නේ මේවට ප්‍රතිසන්දි විපාකයක් ලැබෙන්නේ ප්‍රවෘත්ති විපාක විතරයි මේවට ලැබෙන්නේ මොකද මේවා දුර්වල හින්දා දැන් පින්වත්නි අර්පණා ජවන චිත්ත වීතියෙන්නේ අර්පණා කියලා කියන්නේ මහත්ගත ලෝකෝත්තර ජවන් සිත් වලට නමක් ඒ කියන්නේ මහත්ගත හිතුත් ලෝකෝත්තර හිතුත් කියන ඒ මහත්ගත හෝ ලෝකෝත්තර හෝ ඒ දෙයාකාරයේම ජවන් සිත්වලට
නමක් තමයි අර්පණා කියලා කියන්නේ. රූපාවචර කුසාසිත ඒ වාගේම ක්‍රියාසිත අරූපාවචර කුසාසිත ක්‍රියාසිත ඒ වාගේම මාර්ගසිත ඵලසිත කියලා සිත් අපිට 26ක් හම්බ වෙනවා. රූපාවචර කුසාසිත 5ක් තියෙනවා. ඒ වාගේම ක්‍රියාසිතුත් 5ක් තියෙනවා. ඔබට ඒක හම්බ වුණා. අරූපාවචර කුසාසිතුත් 4ක් තියෙනවා. අරූපාවචර ක්‍රියාසිතුත් 4ක් තියෙනවා. ලෝකෝත්තර මාර්ගෙහි සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා ඔබ චිත්තකාණ්ඩ ඉගෙන ගත්ත 4ක් තියෙනවා. ලෝකෝත්තර ඵලසිතුත් 4ක් තියෙනවා. මේ ටික එකතු කළාම රූපාවචර කුසාසිත 5යි, ක්‍රියාසිත 5යි, එතන 10යි, අරූපාවචර කුසාසිත 4යි, ක්‍රියාසිත 4යි එකතු වුණාම ඒ 8ට අර 10යි, එතකොට 18ක් වෙනවා. ඊට පස්සේ ලෝකෝත්තර මාර්ගසිත 4යි, ඵලසිත 4යි ඒ 8 එකතු වුණාම 26ක් එනවා. එතකොට සම්පයුත්ත වුණු හිත අරමුණට පමුණුවන හිඳ අර්පණා කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ එකට යෙදෙන අරමුණුත් එක තියෙන ඒ හිත අරමුණට පමුණුවමින් පවතින තරම් දියුණු තත්යක තරම් තියෙන හිඳ අර්පණා කියලා කියනවා. අර්පණා විදියට හඳුන්වන ජවන්සිත 15න මනෝද්වාර චිත්ත වීති අර්පණා ජවන චිත්ත වීති වෙනවා. අපි මේ අර්පණා කියලා කියන මේ සිත් 26 15න චිත්ත වීති ඇති වෙද්දී ඒ චිත්ත වීතිය හඳුන්වන්නේ මේ සිත් 26ට අදාළව හඳුන්වන්නේ අර්පණා ජවන චිත්ත වීති කියලා. එතකොට ලෞකික ධ්‍යාන ලෝකෝත්තර මාර්ගඵලයන් වඩනකොට සිතේ එකඟකම කියන බලවත් සමාධිය ඇති වෙනවා. දැන් චෛසිකවල ඉගෙන ගන්න චිත්තේ එකඟතාව නැත්නම් ඒකාගතා කියන චෛසිකේ ඒ ඒකාගතාවේ තමයි සමාධිය වෙන්නේ. එතකොට හිතේත්න ඒ ඒකාගතාවේ බලවත් ඇති වෙනවා ලෞකික ධ්‍යාන වඩද්දී ලෝකෝත්තර මාර්ගයන් වඩනකොට. ඒ සිත්වලට හමුවන අරමුණු ඊටාම ප්‍රකට අරමුණු. ඒක හින්දා අර්පණා ජවන වීතිවල විභූතාරම්මන වීති ඇරෙන්න අවිභූතාරම්මන වීති ඇති වෙන්නේ නැහැ. විභූතාරම්මන අවිභූතාරම්මන කියන වචන දැන් ඔබට පළපුරුදු හුරු පුරුදු වචන. මොනවද විභූතාරම්මන කියන්නේ? ප්‍රකට පැහැදිලි අරමුණක් ලැබුණම අවිභූතාරම්මන කියන්නේ බොහොම හොඳයි. අවිභූතාරම්මන කියන්නේ ඉතාම හොඳයි. කාමාවචර සත්‍යයන්ට කාමාවචර අරමුණක් එල්ලගෙන හටගන්නා කාමාවචර ජවන්සිත 15න චිත්ත වීතිවල විතරක් යෙදෙන තදාරම්මන හිත් අර්පණා ජවන වීතියෙහි ලැබෙන්නේ. ඒතර කාමාවචර සත්වයින්ට කාමාවචර අරමුණු වල විතරක් එල්බගෙන ඇතිවන කාමාවචර ජවන්සිත් වල 15න ඒ කාමාවචර ජවන චිත්ත වීතිවල විතරක් යෙදෙන ඒ තදාරම්මන හිත් දෙකක් තියෙනවානේ. ඒ තදාරම්මන සිත් ඇති වෙන්නේ අර්පණා ජවන චිත්ත වීතිවල. ඒකට හේතුව ඇවිල්ලා කාමාවචර සත්වයින්ට කාමාවචර අරමුණුත් එක්ක ඇතිවන කාමාවචර ජවන් සිත්වලයි ඒව පහළ වෙන්නේ. අර්පණාවල පහළ වෙන්නේ නැහැ. අර්පණා ජවන වීති සිත් අපිට තුන් ආකාරයකට හම්බ වෙනවා. ඒ තමයි ධ්‍යාන වීති, මාර්ග වීති, සමාපatti වීති කියලා. ධ්‍යාන වීති, මාර්ග වීති, සමාපatti වීති කියලා. ධ්‍යාන වීති, මාර්ග වීති, සමාපatti වීති. අෂ්ඨ සමාපatti ආදී උත්තරී මනුස ධර්මයන් ඉපදවීමට කලින් මුලින්ම ප්‍රථම ධ්‍යානෙ උපදවා ගන්නට ඕනේ. දැන් මේ ඔක්කොම ටික ඔයත් කලින් ඉගෙන ගත්තේව තමයි මේ කියවෙන්නේ. දැන් මේ ටික කියනකොටම මතකනේ ඔබට ඒ සිත්වලදී අපි අදාළ කරුණු මේ මතු කරලා ඔබට පෙන්නුව ප්‍රථම ධානය උපදවා ගන්න විදිහ ඊට කලින් උපචාර සමාධි ඊට කලින් ප්‍රතිග නිමිති ඊට කලින් උද්ඝා නිමිති මේ නිමිති සම්බන්ධව කියලා ප්‍රථම ධානය උපදවා ගන්න ආකාරයේ ප්‍රථම ධානයේ ධානාංග ටිකම ඔබට කියලා දුන්නා. ඒ ප්‍රථම ධානයේ ආවජන වසීතාවේ සමාපජන වසීතාවේ අදිඨාන වසීතාවේ උට්ඨාන වසීතාවේ පච්චවේක්ක වසීතාවී කියන පංච වසීතාවයන්ගෙන් පුරුදු පුහුණු කර ගන්න විදිය. ඒ ප්‍රථම ධානීම් උපකාරයෙන් අෂ්ඨ සමාපatti උපදවා ගන්න විදිය. ඒ විදිහට ප්‍රථම ධානයේ ඉඳලා පංචම ධානයේ දක්වා සියලුම රූපාවචර ධානයන් උපදවාගෙන පංචවසීතාවයෙන් පුරුදු කරගෙන අහපව පංචම ධානීම පංචාභිඥා උපදවා ගන්න විදිය සම්බන්ධ වෙහිම. එතකොට මේ ප්‍රථම ධාන ආදී ධානයේට සමවැදලා ඒකෙන් නැගිටලා ඒ ධානයේ පාදයක් කරගෙන හරි
පාදක දන්නේ නැතුව හරි ත්‍රිභූමික සංස්කාර ධර්මයන් සම්මර්සණය කරලා සෝවාන් ආදී මාර්ගඵලයන්ට පැමිණෙන්නට ඕන. එතකොට ත්‍රිභූමික සංස්කාර ධර්මයන් සම්මර්සණය කරමින් සෝවාන් ආදී මාර්ගඵලයන්ට පැමිණෙන්න ඕන. මේ ප්‍රථම ධානයේ උපදවාගෙන එතන ඉඳලා අනිකුත් රූපාවචර අරූපාවචර ධානයන් පිළිවෙලින් උපදවාගෙන අෂ්ට සමාපත්තීන්ට සමවැදලා නේව සංඥා නාසඤ්ඤායතන ධානලාභී ආර්ය පුද්ගලයා ඒ තමන්ගේ සිතේ පැවැත්මේ ස්වභාවය නැති කරලා දාලා විශේෂ ධානයක සම්වර්තන සංඥා වීදීත නිරෝධ සමාපත්තිය ඔය ඇත්තන්ට අපි ඒට අදාළ තැන්වලදී ඒ ගැන විස්තර කරලා දුන්නා. මේ විදිහට පින්වත්නි ප්‍රථම ධානයේ ඉඳලා නිරෝධ සමාපත්තිය අවසන් වෙනකම්ම සියලුම උත්තරී මනුස්ස ධර්මයන් උපදවා ගන්න විතරකේ ආදී අර්පණාව ප්‍රධාන ධර්මී වෙනවා. උත්තරී මනුස්ස ධර්මයන්ට අර්පණා කියන නමත් කියනු ලබනවා. දැන් මෙන්න මේ විදිහට පින්වත්නි අර්පණා චිත්ත වීති කියනකොට එතෙන්ට එනවා අපිට මහත්ගත ඒ වාගේම ලෝකෝත්තර හිත්වලින් සිත් 26ක්. එතකොට ඒ සිත් 26 ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ, කොහොමද ඒ චිත්ත වීති ඇති වෙන්නේ ආදී කියන කවුණු ඊළඟ පාඩමේදී ඔය ඇත්තන්ට අපි කියලා දෙනවා. අද ඉක්මනට ඉක්මනට ඉවර කළා. අද පොයේ දවසේ හින්දා අදට මේ ප්‍රමාණවත් නේද? දැන්නික මහත්තයා අපිට ඇහෙන්නේ නැහැ. එයා ස්වානාස උදෑසන උදෑසන සිටම මේ අද එංකමාලා මෙහෙම වෙන ස්වානාස එක සබෝන්සර තේට්ටුයි. ඔව් එතන්ට නොතේන තැන තිබ්බත් ලැබෙන සතියේදී සාකච්ඡා කරමු නේද? හොඳයි හොඳයි පින්වත්නි දැන් ඔය ඇත්ත හරිම සුවිශේෂී තැනක්. දැන් මේ ටිකට එනකොටම පේනවා ඇති චිත්ත වීති කාණ්ඩේ දැන් ඉවර වෙන්න ළඟයි කියලානේ. දැන් චිත්ත වීති වල ගොඩක් ඉගෙනගෙන අවසන් දැන් ඊට පස්සේ ඔය ඇත්තන්ට ඉගෙන ගන්න තියෙන ඒ අවසාන කොටස ඒ ටික ඉදිරියේදී කොහොමද කියලා අපි අර්පණා චිත්ත වීති ඔක්කොමත් එක කියලා දෙන්න ලබනවා. ඊට පස්සේ පින්වත්නි හරිම අපූර්ව තැනකට යනවා. දිව්‍ය බ්‍රහ්ම ලෝකවල විස්තර සහ ඒ භූමිවල ස්වභාවය සතර අපාගත ඇතු හැමෝම ගැන කතා කරන පාඩමට තමයි චිත්ත වීති වලින් යන්නේ. ඒ ටික යනකොට සමාජයේ තියෙන බොහෝ විවිධාකාර දෘෂ්ටි සම්බන්ධව ඇත්තන්ට නිවිරවුල අවබෝධයක් ඇතිවේවි. විවිධ ඇත්තන්ට තියෙන විවිධාකාර මිත්‍යා දෘෂ්ටි මොන තරම්නම් වැරදිද කියලා. එහෙමනම් පින්වත්නි මෙතෙක් කියලා රැස් කරගත්ත පුණ්‍ය සම්භාරය නමින් මියගිය නෑදෑයින ඒකාන්තීම අනුමෝදන් වීවායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතී නම් හෝතු අනුමෝදන් කරන්න. අපේ ධම්මික ගමගේ මහත්මානම් දුබාහි පදිංචි දයාබර මහත්මිය, සාන්ති ගමගේ මහත්මිය, ඒ වගේ මේ සියලු කටයුතු සඳහා අපිට යුද ශක්තියක්ව කටයුතු කරන අපේ අපරැක්කේ පඤ්ඤාසාර පොඩි හාමුදු ඔබ සියලු දෙනාටම දේවරු ආශිර්වාද කරත්තා, දෙවියෝ පින් ලබත්තා, දෙවියෝත් නිවනින් සැනසෙත්වායි කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාසත්තාච. නිවනම අරමුණු කරන්න ඉදන්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හූතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා කුසලයේ බලයෙන් ආශ්‍රය ආදී
පින්කම් කරන පින්කම් කරන ලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන කුරිසයින්ගේද කල්‍යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී ආරි මහෝත්තමයින්ගේද ආශ්‍රය ලැබීවා පින්වත්නි ඔබට ආශිර්වාද කරන අද පෝය දවසේ පොහොය කර්ම කරන්න අපි වඩින්නත් ඕන සීමා මාර්ගයට ඒකයි කටයුතු අවසන් කළේ ඔබ සැමට නිදුක් නිරෝගී දීර්ඝායස ලැබේවා අභිවාදන සීලස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරු ධම්මා වට්ටන්ති ආයු අනෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මීවචේ අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු महासंगरत्नेहासंगरत्मी भंते मया कथा पुण्यं सामिना अनुमोदितब्बं साधु सामिना कथा पुण्यं मह्यं दत्तब्बं साधु साधु अनुमोदामि उपकास द्वारत्वेन कथं सर्वं अच्छयं कवत मे भन्ते कमामि भन्ते द्वितीयमपि उपकास कमामि తత్యాంపి అవకాశ కమాకవంకి సాధు 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 శీలవంతం వంతం పుణ్యకృతం అనుతం దుర్లభేన మహాతం పసితుం వందితుం వరం పుత్రం ఆగతం పట్యాపి నిరోగి సుఖద్భాగ్యం లభేవా తిరువసన ఎదట్టక్కడ